රථවාහන හැසිරවීමේ රාජකාරී සඳහා මේ අවට පමණක් පොලිස් නිලධාරීන් 500කට අධික ප්‍රමාණයකුත් ආරක්ෂක රාජකාරී සඳහා නිලධාරීන් 1200කට අධික ප්‍රමාණයකුත් පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීනුත් යෙදවීමට කටයුතු කරනවා. එක් පසකින් ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයත් අනෙක් පසින් පරණ කෝට්ටේ පාර එසේ නැත්නම් කොටා පාරක් තිබෙනවා. මේ මාර්ග දෙක ආශ්‍රිතව තමයි මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක වෙන්නේ. ශ්‍රී ජයවර්ධනපුර මාර්ගයේ ආයුර්වේද වටරවුමත් වැලිකඩ හන්දියත් අතර ප්‍රදේශය කොළඹින් පිටවන වාහන සඳහා තහනම් බවට පත්වෙනවා. කොළඹට පිවිසීමට හැකියාව ලැබෙනවා. පරණ කෝට්ටේ පාරේ ආයුර්වේද හන්දියත් වැලිකඩ හන්දියත් අතර ප්‍රදේශයේ වාහන කොළඹින් පිටවීමට අවස්ථාව ලැබෙනවා. නමුත් ඒ ප්‍රදේශයෙන් වාහන කොළඹට ඇතුල්වීමට අවසරයක් ලැබෙන්නේ නැහැ. අපේක්ෂකයින් සමග පැමිණෙන ආධාරකරුවන්ට රැඳී සිටීම සඳහා ස්ථාන කිහිපයක්ම වෙන් කරලා තිබෙන්නේ. සෑම ආධාරකරුවෙක්වම පරීක්ෂාවකට ලක් කරලා අපි ඇතුල් කරන්නේ. ඒ සඳහා පරීක්ෂණ කපොළු 10ක් ස්ථාපිත කර තිබෙනවා. පෙළපාලි සියල්ල තහනම් වෙනවා. පෝස්ටර්, බැනර්, කටවුට්, අත්පත්‍රිකා ආදිය ප්‍රදර්ශනය කිරීම තහනම් වෙනවා. කුමන හෝ ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කරනවා නම් බලපත්‍රයක් ලබා ගැනීම අවශ්‍ය වෙනවා.